අයිබෝන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේශාණීටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ජනතාවට 33000 වදී විදුලි බිල වැඩි කිරීමට කොමිසමෙන් අවසර මැතිවරණය වැළැක්වීමට උත්සාහ කරන සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා සජිත් කියයි මැතිවරණය කල් දැමීමේ නින්දිත උත්සාහය පරාජය කරනවා අනුර අවධාරණය කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත 66%කින් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපකිතා කොමිසමේ බහුතර කැමැත්ත හිමිව තිබෙනවා කෙසේ වෙතත් මහජන උපකිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක තවමත් ඊට කැමැත්ත පළ කර නැහැ සියයට 66කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළේ පසුගිය ජනවාරි දෙවනදායි. ඒ ලංකා විදුලි බල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීමේ අරමුණින් කෙසේ වෙතත් ඊට කොමිසමේ කැමැත්ත හිමි වූයේ නැහැ. පසුව කොමිසමේ සභාපතිවරයා 136ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉදිරිපත් කළ අතර එය සකස් කළේ විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි. එයට කොමිසමේ සභාපතිවරයාගේ කැමැත්ත හිමි වුවත් කොමිසමේ සිටි සෙසු සමාජිකයින්ගේ කැමැත්ත හිමි වූයේ නැහැ. මෙලෙස කොමිසමේ සභාපතිවරයා සහ සමාජිකයින් අතර ඇති වූ මත ගැටුම් හමුවේ කොමිසමේ සමාජිකයින් දෙදෙනෙකුද මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා අසුණා. ඉල්ලා අසු සමාජිකයින් දෙදෙනා වෙනුවට අලුතින් ඩග්ලස් නානායක්කාර සහ එස්ජී සේනාරත්න යන අය පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළා. අනතුරුව අලුතින් පත් වූ කොමිසමේ සමාජිකයින් සහ විදුලි බල මණ්ඩලය අතර විදුලි බිල වැඩි කිරීම ගැන සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුණද එය එකඟතාවයකින් තොරව අවසන් වුණා. අනතුරුව ඊයේ පැවති තවත් සාකච්ඡාවකදී අද දින කොමිසමේ අවසන් තීරණය ප්‍රකාශ කරන බවයි සඳහන් වූයේ. ඒ අනුව 66%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව කොමිසමේ සමාජිකයින් දෙදෙනා අනුමත කර තිබෙනවා. කෙසේ නමුත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ එය නීතියට පටහැනි බවයි. මයිතන් ඉතාම වැරදි ආකාරයට මහජන නීති විරෝධීව මහජන උපිතා කොමිසමේ සමාජිකයන් තිදෙනෙක් වන චතුරිකා විජේසිංහ ඒ වගේම ඩග්ලස් නානායක්කාර කියන අලුත් සමාජිකයත් ඒ වගේම එස්ටි ස්ටේනාත්න කියන අලුතෙන් ආපු සමාජිකයත් එකතු වෙලා ඊට පටහැනිව තීරණයක් අරගෙන තියෙනවා දේශපාලන අධිකාරියේ බලපෑම මත අත්නොමතික ලෙස කොමිසමේ සභාපතිවරයා වන මගේ අවසරය නොමැතිව ඒකාරාශි වෙලා විදුලි බිල 65%කින් වැඩි කරලා මහජනතාව මත බිලියන 225කට වැඩි බරක් පැටවීමට මේ මගින් බලාපොරොත්තු වෙන්නේ රටේ විදුලි පාරිභෝගිකයන් වෙන ලක්ෂ 50ක් වන අඩු ආදායම් ලබන ඒකක 30ට 60ට 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන සියලුම කාණ්ඩවල විදුලි බිල 100ට 400කින් පමණ වැඩි කිරීමට චාල ප්‍රමාණකින් වැඩි කරලා මේ පාඩු ලබන විදුලිවල මණ්ඩලයේ අලාභය පියවා ගන්නත් ඒ වගේම ඉදිරියේදී අධික මිලක් ගෙවලා ගල්ලංගුරු සහ කණිත තෙල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැන් සකසමින් පවතිනවා විදුලිවල විදුලි බල පනතටත් මහජන උපිතා කොමිසමේ පනතටත් ඒ වගේම රටේ නීතියටත් අපේ පනතේ තියෙන සියලුම නීති උල්ලංඝනය කරලා මේ වැඩි කරන මේ අසාධාරණ වැඩි කිරීම මේක ක්‍රමවේදයට පටහැනි නීතියට පටහැනි මෙලෙස නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත කාණ්ඩයේ යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. එමෙන්ම ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ යටතේ දැනට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ. එමෙන්ම ඒකක 91 සිට ඒකක 120 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කරන්නේ නැති බවද සඳහන්. තවද ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද අය කරන රුපියල් 50ක ගාස්තුව නොවෙනස් වන බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහාම දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවද වෙනසක් සිදු කර නැහැ. මේ අතර ස්ථාවර ගාස්තුද ඉහළ යන අතර යනුව මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් වැඩි කෙරෙනු ඇති. ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩේ ස්ථාවර ගාස්තු රුපියල් 550 දක්වා වැඩි කිරීමට නියමිතයි. එමෙන්ම ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩේ ස්ථාවර ගාස්තුව 650ක් දක්වා වැඩි කරන බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තු රුපියල් 1500ක් වන අතර ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1500 දක්වා වැඩි කිරීමට නියමිතයි.
මෙතර විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය පෙබරවාරි 8 වෙනි දින පැවැත්වූ සැසිවාරයේදී නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර ඒ සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන අධිරද අවසන් කළ බවයි. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩල පනතේ 30 වෙනි වගන්තිය ප්‍රකාරව ක්‍රමවත් විශ්ලේෂණයකින් පසුව කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා සංශෝධිත ගාස්තු කාලසටහනක් යෝජනා කළ බවත් කොමිසම සභාවේ සාමාජිකයින් බහුතරයක් කොමිසමේම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් විදුලි බල මණ්ඩල සාමාන්‍ය අධිකාරීවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. එවැනි පසුබිමක් තුළ කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලද ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ආගමික ස්ථාන සහ පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍යායතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. කර්මාන්ත අංශය සඳහා පළමු එකක 300 කාණ්ඩය යටතේ එක එකකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි. මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව විදුලි බිල වැඩි කරන්නේ, තෙල් මිල වැඩි කරන්නේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි කරන්නේ, රටේ ජනතාවට සාහන සලසන කියලා කියනවා. මම ඒකයි කිව්වේ, ජනතාවට සිද්ධ වෙනවා අද සිට විදුලිය කපන එක ආණ්ඩුව නවත්තනවා, තමන්ගේ ගෙදර විදුලි කපා ගැනීම අද සිට තමන්ටම කරගන්න වෙනවා. එහෙම නැතුව ඔය වැඩි වෙන විදුලි බිල ජනතාව පාවිච්චි කළොත් විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා විශේෂ විදුලි සංධිකරණයයි බිල් ගෙවන්නේ නිසා. ඒ නිසා ජනතාවට වෙන සේවයක් නෑ, විශේෂම ජනතාවට වෙන සේවය තමයි තමන්ගේ ගෙදර තමන්ම කපා ගන්න එකත්, විශේෂයෙන්ම රුපියල් 50කින් කොණ්ඩේ කපන එක සැලුන් එක වැඩි කරයි. ඒ වගේම නිමියඳුන් වලට යම් ආකාරයක වැඩි කිරීමක් කරයි. අපි කනබොර කෑම බී වලට පවා අනිවාර්යයෙන්ම යම් ආකාරයක විදුලි බිලක් වැඩි කරයි. තමන් ගන්න නිෂ්පාදන භාණ්ඩ වල මිල ඉහළ යාමත් එක්ක ඒවට ලොකු පිරිවැය ජනතාවට දරන්න දෙනවා. ඒක තමයි ජනතාවට ලැබෙන සහනය. විදුලි බිල වැඩි කිරීම ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ඔක්කොම ඉතින් දුප්පත් මිනිහට තමයි, ඉතින් අසරණ මිනිහට තමයි, ඉතින් මේ පාර තමයි, ඉතින් මොනාරි තීරණයක් ගන්නවා නම් අන්තිම තීරණය ගන්න ඕන. රජේ ඉතින් ඒ කට්ටියගේ තෙල් වලට ඒ කට්ටියගේ සැප ගන්න අපෙන් ඉතින් බදු ගහලා කරත් බිල වැඩි කරලා ඕමනේ. ඉතින් දැන් හොට් කබඩ් එහෙම අපිට දුන්නා, හොට් කබඩ් ඔක්කොම අයින් කළා. දැන් අයින් කළා දැන් තියෙන කබඩ් ඉඳන් අපි මාද කරන්ට් එක දෙන්නේ නිකම් උණුතුර දාලා මේව කරන්න ඉඳන. ඩීපීසර් එක ඇතුල ඩීපීසර් එක අයින් කළා දැම්ම 1000 ගණන් කොහොමද ගෙවන්නේ? ඉඳ 50000 පයින් නැහැ මදාම මාසෙ ලයිට් බිල් එහෙම. දැන් 100-150 වැඩි උනායි කියන්නේ ලක්ෂ පයින් නේද? ඊට වඩා වඳ කඩවහල් දාන අපිට සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ ලයිට් බිල වැඩි කිරීම හරිම අසාධාරණයි. 2000 සුස්සෝ සමරන්න බැරිය අපේ සල්ලි වලින් ඒගොල්ලන්. ඒගොල්ලන් අද සුපෝගී විදියට ජීවත් වෙනවා. අපි මේ පයින් ගිහිල්ලා පයින් ඇවිල්ලා බොහොම දුක් විඳිනවා අපි. ඒගොල්ලන් යනවද පයින්? එක පාලකෙක් යනවද? ඔය කයිවාරු ගහන එක පාලකෙක් යනවද? මහජන සේවේ. මොන මහජන සේවේද? මහජන සේවය කරන්නේ ඕම නෙමෙයිනේ. ඒ පව් තමයි අපි ගෙවන්නේ. මොනවාද මේ ජනාධිපති අරයාවත් එකයි මෙයාවත් එකයි කවුරුවත් අපිට නෙබා පාර ගන්න. ඒගොල්ලෝ සන්තෝෂෙන් ඉන්න හොඳට කාලා බීලා. බොරු වැඩ කරන්න පුළුවන් නම් ඇයි දුප්පත් මිනිහට සාහනයක් දෙන්න බැරි? තව තව බිල් වැඩි කරාම කොහොමද අපි දැන් 500 ගෙවන එක 1500ක් ගෙවන්න ඕනේ. ඉතින් තවත් වැඩි කරාම කොහොමද? ඉතින් ගෙවන්නේ කොහොමද? ගෙවන්න වෙන්නේ කරවලේ තමයි තින්න වෙන්නේ. හොඳ පාලකයෝ ටිකක් නේ ඉන්නේ. ඔක්කොම හොරුනේ ඉතින් ඉන්නේ තරමක් ඉන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. ලයිට් බිල ගෙවන්නට කන්න දෙයක් නැහැනේ. මිනිස්සු මාසේ අන්තිමට මිනිස්සු බලාගෙන ඉන්න කොහොමද අනේ මේ ලයිට් බිල ගෙවා ගන්න අපි කියලා. මේ ලයිට් බිල එන්නේ 7000 8000 ලයිට් බිල එනවා. මිනිසුන්ට පුළුවන්ද එහෙම? තවත් වැඩි වුණොත් ඉතින් මිනිසුන්ට මැරෙන්න තමයි වෙන්නේ මේ කෙල්ලිලා. විදුලි බිල වැඩි කරන්නේ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති වූ පාඩු උපයවා ගැනීමට බව වෘත්තීය සමිතිය පවසනවා. ඊයේ පසුරුවේ මාධ්‍ය හමුවක් හැඳුවමින් ඔවුන් මේ බව පැවසුවා. මිල වැඩි කරන්න, මේ විල වැඩි කරන්නේ ඇයි? අකණ්ඩව විදුලි දෙන්න කියලා. මේ වෙන විට නැත්තම් ගොඩ ගහ ටොන් 20000කට අධික දැවිතෙල් ටොන් 60000කට අධික දවසකට ඕනි විදුලි බල මණ්ඩලයට ටොන් 400යි. ගල්ලංගුරු නිපවලින් විදුලිය නිපදවනට වඩා නැප්තවලින් විදුලි එකක නිපදවනකට අඩු ගන්න. සංස්ථා ඉතිහාසය තුළම විදුලි බල මණ්ඩලයට නැප්ත සහ දැවිතෙල් අලුවිකරණ මිලට වඩා $1.07ක් වැඩිපුර විකුණන්න බෑ. විකුණනල නෑ. අපි නැප්ත විකුණලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයට දෙන මිලටත් 160ක් විතර අඩුවෙන්. එහෙම තෙල් ගොඩ ගහලා උසස් පෙළට විදුලිය කප්පාදු කරලා ජනතාව කලුවරේ තියලා ඇමති කියනවා මිල වැඩි කරොත් කලුවර දැනුත් නවත්තන්න පුළුවන්. කතන්දරේ අපි කියන එක එළියට ආවාද? ඒ තමයි විදුලි බිල වැඩි කිරීම 160කින්. එතකොට බිලියන 287ක මුදලක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා විදුලි බිල වැඩි කිරීම තුළ 160කින්. හැබැයි අපි කතා කරන්නේ ගල්ලංගුරු ගෙහිල්ලේ සිදුවන කෝටි බිලියන
දෙසිය හැටතුන සම්බන්ධව. එතකොට මේ ගණනය එක හා සමානකට එල්ල තිබෙනවා. එතකොට පැහැදිලි ලෙස ඔප්පු වෙනවා මේ රටේ මේ ගල්ලංගුරු ටික ගන්නත් මණ්ඩලයේ පාඩු පියව ගන්නත් තමයි මේ විදුලි බිල වැඩි කරන්නේ. මාස ගාණක් ඇද ඇද ඉඳලා මේගොල්ලෝ එක පාරටම දැන් ගල්ලංගුරු අවශ්‍යතාවය තියෙනවා. අවශ්‍යතාවය තිබිද්දිම මේගොල්ලෝ එක පාරටම ටෙන්ඩර් කැඳවනවා ගල්ලංගුරු අවශ්‍යතාවය. මේ ටෙන්ඩර් කැඳවීමට කැඳවගන්නේ සමාගම් දෙකයි. පොරල් එනර්ජි කියලා. ඕබ්‍රස් කියලා සමාගමක්. සමාගම් දෙකයි. එක සමාගමක ප්‍රයිස් බිට් කරනවා ටොන් එකක් ඩොලර් 240ට. අනිත් සමාගම ප්‍රයිස් එක බිට් කරනවා එක ටොන් එකක් ඩොලර් 230ට. නැව්වට ආණ්ඩුව දෙන්න කතා කරගන්නවා ඩොලර් 240ට තියෙන කොරල් එනර්ජි සමාගමට. ඉතුරු හතර දෙන්න හදනවා අර මං කිව්ව ඕබ්‍රස් සමාගමට. එතකොට එතන ඩොලර් 10ක වෙනසක් තියෙනවා. එක ටොන් එකකින් 375,000ක් තියෙනවා. 375,000 වැඩි වෙන්න ඕනේ මෙට්‍රික් ටොන් 720,000. කොහොමද ගෙහිල්ල? හරිද? දැන් ඊයේ පෙරේදා ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයා කියනවා ගෙවන්න සල්ලි නැහැ නැව් ටික ඩෙමරේජ් ගිවාගෙන මුදි දිනවයි කියලා. හරිද? මේ 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 තියෙන මේ අවශ්‍යතාවය ඇති කරනවා. මේක කොහොමද ගන්න කියන්නේ? මැතිවරණ සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශය වෙත නැවත ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් සමග අද සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි. මාර්තු නවවෙනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට මුදල් සපයා ගැනීම මේ වන විට දැඩි අර්බුදයක් බවටයි පත්ව තිබෙන්නේ. ඡන්දය පැවැත්වීමට මුදල් නිකුත් කරන ලෙසට ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇත්තේ මෙවන් පසුබිමක් තුලයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ එහි නිලධාරීන් සමග හෙට සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. මැතිවරණයට මුදල් ලබා ගැනීම අර්බුදයකට පත්ව ඇති පසුබිමක තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමද දින නියමයකින් තොරව කල් දැමුණා. කිසිවිට තැපැල් ඡන්ද විමසීම පෙර සැලසුම් කළ පරිදිම සිදු කිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසම අවධාරණය කළේ. පළාත් පාලන මැතිවරණයට රුපියල් මිලියන 400කට අධික මුදලක් වැයුණු ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. ඉන් රුපියල් මිලියන 40ක පමණ මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව ඇය ප්‍රකාශ කළා. ඡන්දේ මේ කාලේ තියනවා කියපු දවස් ඉඳන් තමයි අපි ලෑස්ති වුණේ. ඒ ගැසට් වල ඉඳන් අපි මේ දක්වා සියලුම වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එස්ටිමේට් එක මිලියන 400 පණිනවා. අපි මිලියන 200ක් ඉල්ලුවා. අපිට මැතිවරණ කොමිෂන් සභාවේ වැඩ පටන් ගන්න හදනකොට ආපහු සැරයක් ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවාම මිලියන 100ක ප්‍රතිපාදන දුන්නා. ඒ මිලියන 100ක ප්‍රතිපාදන දුන්නා කියන්නේ මම බාණ්ඩාගාවෙන් ඒ සල්ලි ඉල්ල ගන්නවා. බාණ්ඩාගාවෙන් සල්ලි ඉල්ලුවාම ඒගොල්ලෝ මට මිලියන 40ක් දුන්නා. මේ වෙනකොට අපි ඡන්දේ වෙනුවෙන් මිලියන 200ක් විතර අපි වියදම් කරලා තියෙනවා. තවදුරටත් වියදම් වෙමින් පවතිනවා. දැන් මේ මොහොතේ ඒ වෙනුවෙන් සල්ලි තාම අපිට ලැබිලා නැහැ. ඒ නිසා මම මැතිවරණ කොමිෂන් සභාවට ආපහු ලිපියක් නිකුත් කළා මේ මුදල ලබා දෙන්න කියලා. ඒ අතරතුර චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශයේ 2023 දෙක චක්‍රලේඛය. ඒකෙන් කිව්වා ණයට කරන්නත් එපා, ණයට ගන්නත් එපා. මම දැන් දෙපැත්තකින් අහුවෙලා. ණයට කළා, ණයට බඩුත් අරගෙන. මුළු මුදලම මං ඉල්ලන්නේ නැහැ. මං ඉල්ලුවේ ඇඩ්වාන්ස් එකක්. අපි කිසි කඩාකප්පල් කිරීමක් කළා නැහැ. මේ දක්වා මිලියන 200ක වැඩ කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සංවිධානය මෙන්ම තැපැල් වෘත්තීය සමිතිද අදහස් පළ කළා. මීට පෙර මැතිවරණ ගණනාවකදී කිසිදු මුදලක් ලබා නොදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නට මැතිවරණ කොමිසම ක්‍රියා කළා තිබෙනවා. ජනාධිපතිවරයා නිකුත් කළා තිබෙන චක්‍රලේඛයේ අනුව ණය පදනම මත මේ ආයතන වලට කටයුතු කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුව මැතිවරණයට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය නිදහස් නොකිරීම තමයි මෙතන ගැටලුව හැටියට මතුවලා තිබෙන්නේ. ඒ නිසා මේ වෙනත් ආයතන අතර ගැටුම් බාහිරට පෙනුනත් ඇත්ත ප්‍රශ්නේ ආණ්ඩුව මුදල් නිකුත් නොකිරීම. එක්කෝ මැතිවරණ කොමිසම සභාවට ඔවුන් ඉල්ලන මුදල් ප්‍රමාණය ලබා දෙන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් ඔවුන් නිකුත් කරලා තිබෙන චක්‍රලේඛවලින් අත්‍යවශ්‍ය සේවා ප්‍රමුඛ සේවා හැටියට මැතිවරණ ක්‍රියාවලියත් ඇතුළත් කරන්නට ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපි අපේක්ෂා කරනවා. ඒ වගේම රට තුල රටෙන් බැහැරව ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයත් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ගන්න නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්නට අවශ්‍යයි. මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් විදිහට මේ කටයුතු සිදු කිරීම සඳහා පූර්ණ සූදානම් වීම අපි කරලා තිබෙනවා. පාලනාධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය සියලුම උපදෙස් චක්‍රලේඛ හරහා නිකුත් කරලා තිබෙනවා. අපි දන්න ක්‍රමවේදේ නම් සාමාන්‍ය රාජ්‍ය ආයතනයක සේවාවන් රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන් ඉටු කිරීමේදී මුලින් මුදල් ගෙවලා රාජ්‍ය සේවා ඉටු කර ගන්නා
ක්‍රමයක් අපි දන්නේ නැහැ. සියලුම සේවාවන් ඉටු කරාට පස්සේ තමයි මේ ගණන් හිලව් හදලා ඒ નિયમિત ගෙවීම් සියල්ල ගණනය කරලා සේවාව නිම කරාට පස්සේ තමයි ආය කිරීම සිද්ධ කරන්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද තැපල් ඡන්ද නිකුත් කිරීම කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මැතිවරණයේ පැවැත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම විධායකයේ ව්‍යවස්ථාපිත වගකීම බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර තැපල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම කල් දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නිදහස් ජනතා සන්ධානයේ නියෝජිත පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් තවමත් සලසා දී නොමැති බවයි මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ. සියලුම ආණ්ඩුවේ ආයතන නිලධාරීන් බැඳිලා සිටිනවා මැතිවරණ කොමිසම් සභාවට ඒ සහයෝගය ලබා දීමට. එසේ නොකරනවා නම් ඒක බරපතල අපරාධයක් වෙනවා. පුංචිම පුංචි කාලේ ක්‍රිකට් ගහනකට පරදින්න යන වෙලාවේ අපි කරන දේක් තමයි බෝලේ හංගනවා. පුංචිම පුංචි කාලේ අපි කරපු දේ තමයි රටේ පළමු පුරවැසියා බයවෘද්ධ තත්ත්වෙට පත් වෙලත් කරන්න යන්නේ කියලා කියන එක තමයි අපේ විශ්වාසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ඈවගන්තයේ 90 මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත නිදාසා සාධාරණ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණයේ සැකසීමේ වගකීම බලයේ තියෙන්නේ ජනාධිපතිවරයාට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ගේ වගකීම පැහැරහැරීමක් කරලා තියෙනවා. එතුමා ව්‍යවස්ථාවේ වගකීම පැහැරහැරීම දෝෂාභියෝගයට ලක්විය හැකි වරදක් කියන එක ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. පෙර සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කරන්නේ නැති බව මැතිවරණ කොමිසම දැනුම් දීමත් සමගම ඊට එරෙහිව විරෝධතාවයක්ද පැවැත්ුණා. ඒ මැතිවරණ කොමිසම ඉදිරිපිටදී මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවටයි ඔහු චෝදනා කරන්නේ. පළත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පැවති සමගි ජනබලවේගයේ තවත් රැලියක් නාවලපිටිය නගරයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද රටේ ක්‍රියාත්මක වෙන්නේ අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් මේ ඡන්දේ නතර කරන්න. මේක මරු ඡන්දයක්නේ. අපිට කියනවා තැපැල් ඡන්ද පත්‍රිකාවේ දීම අහවල් දිනේ පටන් ගන්නවා. තැපැල් ඡන්දේ අහවල් දින තුනේ ක්‍රියාත්මක වෙනවලු. ආයේ වෙලාවක කියනෝ නැහැයි කියලා. අද උදේ කියනවා කියනෝයි කියලා. මං අහන්න කැමතියි මේ රටේ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට කවුද මේ අත තබන්නේ? කවුද මේ රටේ ජනතාවගේ මූලික අයිතිය අහිමි කරන්නට කටයුතු කරන්නේ? බොහොම පැහැදිලි, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ රජයේම වග කියන්නට ඕන. මම පැහැදිලිව කියනවා අනිවාර්යෙන්ම මැතිවරණ නවත්තන මේ දේශපාලන කුමන්ත්‍රණයට එකතු වෙන සියලුම දෙනා නීතිය හමුවට ගෙනේනවාමයි. එතකොට බොහොම පැහැදිලි, ඒ වැරදි වැඩේ කරපු අයට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට දරන නින්දිත උත්සාහය පරාජයට පත් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඡන්ද ව්‍යාපාරය ඡන්ද පැවැත්ම කඩාකප්පල් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ තමන්ගේ හස්තේ යොදවලා තිබෙනවා. කඩාකප්පල් කිරීමේ ප්‍රමුඛතාවයට අවිල තිබෙන්නේ මුද්‍රණාලය අධිපතිනිය සහ භාණ්ඩාගාර ලේකම්වරිය. අපි මුද්‍රණාලය අධිපතිනියට පොලිස්පතිවරයාට භාණ්ඩාගාර ලේකම්වරයාට සහ ඡන්ද කඩාකප්පල් කිරීම සඳහා ප්‍රයත්න දරන සියලු නිලධාරීන්ට අපි කියන්නේ ඔබ බැඳී සිටින මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ජනතාවට වගවීමට අන්නේ වගවීමට අනුව කටයුතු කරන්න. එහෙම කටයුතු කිරීමේදී ඔයගලන්ට කවරෝ හෝ පාලනයකින් පාලකෙක් විසින් අසාධාරණයට අකටයුත්තකට ලක් කරනවා නම් අපි ඔබ වෙනින් පිනිහිට ඔබ ආරක්ෂා කරන්න අපි පිනිහිට. හැබැයි ඔබ ඒ වෙනුවට පාලකයාගේ මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා ප්‍රයත්නෙන් නම් ඔබ යෙදෙන්නේ අපි ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණනවා. රනිල් වික්‍රමසිංහ මැතිවරණ කඩාකප්පල් කිරීමේ කඩාකප්පල්කාරයෙක්ද? අපේ රටේ ඡන්ද කල්තප ඉතිහාසයක් තිබෙනවා. ඒත් ඉස්සාමත් දරුණු ඛේදවාචකකින් තමයි අපේ රට කෙලවර වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ යලි යලි උත්සාහ කරන්නේ මෙය නැවත නැවත ප්‍රති නිර්මාණය කරන්න. අපි එක පරාද කරන ලෑස්ති. රනිල් වික්‍රමසිංහ කපටි කොටියා අපිට ආරාධනා කරනවා එයාගේ ගුහාව ඇතුළට එන්න කියලා. අපි ඒවට අහුවෙන්නේ නැහැ. මතතියක්. එයාගේ ගුහාව ඇතුළට එන්න. ගැටුමක් ඇති කරන්න. ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කරන්න. කඩාකප්පල්කාරී තත්ත්වයක් නිර්මාණය කරන්න. මේක තමයි රනිල් වික්‍රමසිංහගේ පිටිය. රනිල් වික්‍රමසිංහට මහජනතාවත් එක්ක දේශපාලනය කරන්න පිටියක් නැහැ දෙ. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන තමන්ට තියෙන රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය පොලිසියෝ හමුදාව යොදාගෙන ඒ පිටියට අපිව කැඳවුණා. මේක තමයි රනිල්ගේ උපක්‍රමය.
මැතිවරණ කල් දැමීමට එරෙහිව බොහෝ සංවිධාන සහ පක්ෂ අදහස් පළ කළා. දැන් රජය අත්පොලේ නාගරීන්ද මැතිවරණයක් තියන්න බයයි. මෙයා හැදුවත් අද කල් දාන ඊයේ. නමුත් ඊයේ රාත්‍රියේ තානාපතිවරු ආණ්ඩුවට දුරකට රැපදින් දීලා කිව්වා ඡන්දෙ තියන්නේ නැත්නම් ආධාර නැහැ කියලා. ඒකයි අද උදේ මැතිවරණ කොමසාරිස්වරයා අතිථි ප්‍රකාශයක් කරුවේ පොරොන්දු වෙච්ච පරිදි ඡන්දෙ තියනවා කියලා. අනිවාර්යෙන් මැතිවරණ කොමිෂන් සභාව ගංගානී ලියනගේ මැතිනියව කැඳවන්න ඕනේ. එතකොට අහන්න ඕනේ ඇයි මේක කරන්නේ? ආණ්ඩුවට නැත්තේ සල්ලි නෙවෙයි, ආණ්ඩුවට නැත්තේ ඡන්ද. මේ මැතිවරණයේ විධායක තීරණයක් මත කල් දැමුවොත් සල්ලි නැහැ කියලා හරි වෙනත් කාරණයක් පෙන්වලා හරි අනිවාර්යයෙන්ම ජනතාවගේ අරගලයක් සිදු වෙනවා. ඒක සහතිකයි. මැයි 9 වෙනිදා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පළවා හැරියන ජූලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරියා වැනි ක්‍රියාකාරීත්වයකට අතවැනීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපි උසාවියට ගිහිල්ලා නිර්ණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මැතිවරණය වළක්වන්න ක්‍රියා කරපු නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න කියන කාරණේ. අපි අහන්නේ ඇයි මේ බය? බය වෙන්න වෙන කාරණයකට නෙමෙයි. මැතිවරණයෙන් අත්වන අන්ත පරාජය මේගොල්ලොන්ට දැනෙනවා. රජයේ මුද්‍රණාලේ මම හොඳටම දන්නවා ඇති තරම් කඩදාසි තරම් තියෙන්නේ, තීන්තක් තියෙනවා, කණ්ඩායමක් ඉන්නවා. අපි කියන්නේ මේ රටේ විවස්ථාවට විරුද්ධව යන ඕනෑම නිලධාරියෙකුට විරුද්ධව අපි නෛතිකව ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණයක් එනවා, ජනාධිපතිවරයා ඇවිල්ලා කියනවා මුදල් නැහැ, ජනාධිපතිකම තියන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? ඉන්න ජනාධිපති දිගට යනවද? පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ තමයි, බොරනවා අපා කනවා ඉඳගෙන. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනමතේ යටපත් කරන්න. මේක තමයි ජනතාවට ලැබිලා තියෙන අවස්ථාව. මේ අවස්ථාව වැහුවොත් ආණ්ඩුව ඊට වඩා විපාක ගෝල්ට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙයි. ආණ්ඩුව උත්සාහ කරාට මේ මැතිවරණේ කල් දාන්න සමග ජන බල වේගය නීතිය රාමුව තුළ මේ රටේ තමුන්නාන්සලාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගන්න අපි පාට බහැලා තමුන්නාන්සලාගේ දරුවන් වෙනුවෙන් අපි සටන් ගන්නවා. තැපැල් ඡන්දය කල් දාලා තියෙන මැතිවරණ කොමිෂන් එක ඡන්දේ ප්‍රකාශයට පත් කරෙත් මැතිවරණ කොමිෂන් එක ඡන්දේ පවත්වනවායි කියන ඕනෑම වෙලාවකදී අපි ඡන්දයට සූදානම් වෙමින් ඉන්නේ. කවුරු මොන විදියට කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මැතිවරණ වලට බය ඉන්නවා කියලා අපි මැතිවරණ වලට බය පක්ෂයක් නෙමෙයි. ලංකාවේ ඉතිහාසයේ කවමදාකවත් මුද්‍රණාධිපතිනිය බැලට් පේපර් ගහන්න කලින් මුදල් ඉල්ලලා නැහැ. මතක තියාගන්න හැමදාම ඕගොල්ලෝ බලයේ ඉන්නේ නැහැ. නීති විරෝධී වහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය. කවුරු හරි එරෙහිව ක්‍රියා කරන්න උත්සාහ දරලා එහෙම ක්‍රියා කරනවා නම් අනිවාර්යෙන්ම මේ සියලු දෙනාටම ජනතා අධිකරණයක් ඉදිරියේදී අපි දඬුවම් ලබා දෙන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ බලි පොහොට්ටු හවුල දන්නවා මේ මැතිවරණේ තිබ්බොත් ආණ්ඩුව කුජ්ජ කුජීතයි කියලා දන්නවා. අනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඕනේ ජනාධිපතිවරණය. ඊට දවසේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ප්‍රජාතන්ත්‍රවාදී හකුලලා මර්ධනයකට යන්න පුළුවන්. එතකොට මේ මර්ධන අවියෙන් මේ රටේ ලේ හැලෙන්න ඉඩ තියෙනවා, මේ රට ගිනි ගන්න ඉඩ තියෙනවා යකඩින් ගින්දරින්. මේ රනිල් කරන්නේ මැච් එක පරදින්න යද්දි බෝලේ හංගනවා වගේ වැඩක්. මැතිවරණේ කල් දාන්න මොනවා හරි උප්පර වැට්ටියක් දාන්න. මේක අර සීරියල් කිල ෆිල්ම් වල තියෙනවා වගේ සාක්කිට නැහැ. කවුද මැරුවේ කියලා හොයාගන්න විදියක් නැහැ. මුළු චිත්‍රපටියෙන් බැලුවට පස්සෙත් මරපු කෙනා හොයාගන්න විදියක් නැහැ. ඊට පස්සේ වෙන්නේ අර ඉස්සර නඩු තීන්දුවක තිබුණා වගේ වංගෙඩි මිනි මැරුවා කියලා ඔප්පු වෙන විදියට තමයි තින්. දැන් කිසි කෙනෙක් වක්කින් බාර ගන්න නැහැ. කවුද මැතිවරණේ කල් දැම්මේ කවුද? කල් නැහැ කියලා ඉදිරිපත් කරන විගඩම ඉතාම හාස්‍යජනකයි. රට ඉස්සරහා මේ අද රඟ දක්වන මේ නාට්‍යයේ ඊයේ මේ කොටසක් රඟ දැක්වුවා. මේක පිටපස සකස් කරලා තිබුණ රනිල් වික්‍රමසිංහ මේ තීරණට එරෙහිව පාර්ත බහිමු. පැහැදිලිවම කියනවනේ මේ රටේ වැඩ කරන පම් වෘත්තීය බෞජන සංවිධාන සම්පූර්ණයෙන්ම මේ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව නැගිටිනවා කියන කාරණාව අපි කියන්න ඕනේ. මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් අපේ අරගලය පෙරට යනවා කියන කාරණාව අපි අවධාරණය කරලා කියන්න ගමු. එම පුතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. හමු වෙමු 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.